සැත්තම් සඳහා ස්ථාවර අවමගාස්තු මීගමු නවලෝකින් අමතන 0317777777 පාර්ලිමේන්තුවේදී ජනපත්තුමා විශාල ඒ කියන්නේ එකත් එක්තරා විදිහක මේ පොලිසි ස්ටේට්මන්ට් එකක් වගේ එකක් කලුත් වැඩ පිළිලක් ගන්න මේ ඉතින්දී කියුණා මට තේරෙන විදිහට මේ පළාත් පාර්ලිමේන්තුවේ තියන්නේ නැහැ කියන කතන්දරය දැන් දැන් ඉස්සෙල්ලම තියෙන්නේ පළාත් පාර්ලිමේන්තුවේ නැවතුමා ඉතින් දැන් ඉලෙක්ෂන් කමිෂන් එකට ඕන වෙලාවත් පුළුවන් දැන් පහුගිය විශේෂ දෙයක් ඉඳලා බලය තියෙනවා ඉතින් ඉලෙක්ෂන් කමිෂන් එකත් කියලා තියෙනවා අමත්තමා කිසි කෙනෙකුගේ බලපෑමක් නැහැ තනි තීරණයක් ගන්න පුළුවන් හැකිතාක් ඉක්මනින් මේ මාසේ අවසානයේ තමයි 2022 ඉලෙක්ට්‍රෝ මේ ඡන්ද නාම ලේඛනය අවසන් කරන්න ඒක කරලා ඡන්දකට යන්න පුළුවන් බලාපොරොත්තු වෙනවා කියලා මේ ඡන්දයක් ප්‍රකාශයට පත් කරන්න ඉතින් දැන් තියෙන විදිහට ඡන්දයක් එන නැති විදිහට පේන්නේ ඒට අමතරව අමතරව මේ අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙන ජනතාව මේකෙන් ටිකක් රට දැන් ජාත්‍යන්තර ප්‍රජාව ජාත්‍යන්තර ෆිනෑන්ෂල් ඒජන්සිස් බෝල් බෑග් එක යෙමෙහෝ කියලා තියෙන 71ක්මනේ රට සංසුන් කරන්න දැන් මේ කියන කතන්දරෙන් අමතරව රට නොසංසුන් වෙන තත්ත්වයක් ඔත්තම වගේ තමයි මට පේන්නේ දැන් වඩා සංසුන් වෙයි කියලා තමයි අපි හිතන්නේ මක්නිසාද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනයේ පිළිබඳ පසුගිය පාර්ලිමේන්තුවේදී ඒ කල් දාලා ඉදිරි දිනේදී සම්මත කරන බව ඉතා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායකතුමා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඒ මම හිතන්නේ 18 වෙනිදාද කොයිද කියලා දිනේ කිව්ව දින දෙක තියෙනවා. ඉතින් ඒක නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාවගේ බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට වෙයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. දෙවනුව අතිකරු ජනාධිපතිතුමා මේ ඇති වෙලා තියෙන මහා ආර්ථික සමාජ දේශපාලන අර්බුදයේ තුල දැනට මේ පළාත් පාලන නියෝජිතයන්ගේ සංඛ්‍යාව 8000කට ආසන්න වෙලා තිබෙනවා. මේ වියදම ජනතාවට දරා ගන්න බැරි තරම් විශාල වැයබරක් බවට පත් වෙන තත්ත්වය වෙනස් කරන්න මූලික යෝජනාවක් ලෙස එතුම ඉදිරිපත් කරලා තිබෙනවා. මේ 8000ක් පමණ වෙන සීමාව මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව 4000කට අඩු කරන්න. 4000කට අඩු කළා පළාත් පාලන ආයතනයේ පිටවීමේදී දැනට සභාපතිවරයාට තනි බලයක් හිමි වෙනවා. ඒ තනි බලයේ හිමි වෙන තත්ත්වය වෙනස් කරන්න කමිටුවක් මගින් පළාත් පාලනය පිළිබඳ තීන්දුව තීරණ ගැනීමට වෙනස්කම් කරන්න මේ පළාත් පාලන ආයතන නීති වෙනස් කිරීම සඳහා වෙන යෝජනාවක් එතුමා තේරීංකාරක සභාවකට ඉදිරිපත් කළා. එයින් අනුමැතිය ලබා ගත නොහැකි වුණොත් එතුමා සඳහන් කළා තියෙනවා ජනමත විචාරණයකට ගිහිල්ලා මේ ඉන්න සංඛ්‍යාව 8000ද සිට 4000ට අඩු කරන්න ජනතාව කැමැතිද කියන එක පිළිබඳ ජනතාව කැමැත්ත විමසන්නත් බලාපොරොත්තු වෙනවා. අමතුමා මේක ඡන්දේ තියලා කරන කේට වැඩි සුදු නැද්ද ඡන්දේ ඉස්සලා ලෝකල් ගවන් පොස්ට් තියලා ඉවරලා ඊට පස්සේ අනේක වඩා සුදු මේ අවුල කිසිසේත් විසඳෙන්නේ නැහැ නේ ඒ තුල පුළුවන් නේ අමතුමා මේ සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන් ඔබ හිතෙනවද පත් කරපු කෙනෙක් ආපහු අඩු කරලා ගෙදර යන්න කිව්වොත් එහෙම යයි නෑ නෑ අමතුමා කමිටියක් නෑ නිර්දේශ කරන්නේ දැන් ඔබතුමා කිව් පරිදි කමිටියකට තමයි මේක නිර්දේශ කරන්නේ කමිටියක් පත් කළා ඒ කමිටියක ඉතින් කැබිනට් එකට දාලා කැබිනට් එකේ ඇජිට් ඇටෙන්ඩන්ට්ලට ගිහිල්ලා එතන පොද සම්මත කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට ගෙන පුළුවන් ඒක එම් තියෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි මේ ජනසභා ක්‍රමයේ පූර්විකාවේ සඳහන් වෙන පරිදි අවුල් ජාලාවක් නේ නිර්මාණය වෙලා තියෙන්නේ. අවුල් එකකින් එක ලේල මිසක් තියෙන අවුල යටතේ තවත් අවුල් ඇති වෙන විදිහේ ක්‍රියාවක් කිරීම හොඳයි කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා අපි මේ දේශපාලන ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ඡන්ද ක්‍රමයේ තියෙන අවුල්සාගත තත්ත්වයන් පුළුවන් තරම් අවම කළා. සහභාගීත්ව සංවර්ධනයක් සඳහා වෙන වැඩපිළිවෙලකට තමයි ගමන් කළ යුත්තේ. මොකද අපි හොඳටම දන්නවා අපේ රට නිදාසින් පස්සේ අවුල්වල දරුණුමත්ම තත්ත්වයට මේ වන විට ඇද වැටලා තියෙන නිසා කලින් සිටුවාට වඩා වෙනස් සහකාරයකට සිටීමෙන් අලුත් ගමනක් ආරම්භ කරන්න පුළුවන් කියලා තමයි ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන නායකත්වයේ අපි හා සම්බන්ධව ක්‍රියා කරන විශ්වාස කරන. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට
කණ්ණාඩි වෙනුවට S